ඔක්කොම බහැ ගියද්දි මිනිහෙක් බාර අරගෙන ඒ මිනිහා මේක තනියෙන් මේව කරගෙන ගිහිල්ලා ගිහිල්ලා එයා කරනවා එයාට ඒක කරන්නේව කියාගන්න එකෙක් නැහැ මේ මැතිවරණයත් මේ දැන් කරන දේශපාලනය අපේක ජීවිත පිළිමත ප්‍රශ්නයක් මතකද ආපහු අපි තත්වයකට ආවොත් අපිට එල්සී එකක් අරින්න බැරි නම් අපිට ඩීසල් නැහැ පෙට්‍රෝල් නැහැ අපිට කන්න නැහැ එතකොට වෙන්නේ මොකද ආපහු පොලි මේවට සරල විසඳුමක් නැහැ ප්‍රශ්නේ ඉතා සංකීර්ණයි විසඳුම් ඉතා සංකීර්ණයි ඒවා ඉතාමත්ම සුන්දර නැහැ ජනප්‍රිය නැහැ ලස්සන කතා නැහැ ඒවා බොහොම කටුරයි ඉතින් දැන් මෙතනට වැටුවා ඉඳට වැටුණා නම් ඉඳි කට්ටෙන්ම තමයි උඩට එන්න වෙන්නේ වෙන කොහෙවත් නැහැ දැන් ඉතින් මේක තමයි බඩගාලා උඩට එන්නේ දැන් මෙච්චර හරි ඇවිල්ලා තියෙන දැන් අද අපේ රට ගැන අපි සන්තෝෂ වෙන්න ඕන එක අතකින් ඇමරිකාවේ සෙනෙට් එකේ සභාපතිවරයා කියනවා මේ පෞවේ දවසල ලංකාවේ ආර්ථික ප්‍රගමණය මේ ආර්ථික නැවත ගොඩ ගැනීම ආර්ථික ආශ්චර්යය මගේ අවුරුදු 30ක දේශපාලන ජීවිතයේදී ලෝකයේ කිසිම රටක මෙවැනි ආශ්චර්යයක් මම දැකන්නේ අපි බණින් මේ ළඟදී අපිට පස්සේ බංකොලොත් උනානේ ඉතියෝපියාවට යනවා IMF එක මොකද කියන්නේ ශ්‍රී ලංකාව අනුගමනය කරලා උද්දමනය මේ අඩු වෙලා තියෙනවා ආර්ථික වර්ධනය වැඩි වෙලා තියෙනවා ආර්ථිකය ඒ කියන්නේ මේවා විදේශ සංචිත රටේ ආදායම ඩොලර් මිලියන 20 ඉඳලා දැන් ඩොලර් බිලියන 5.5 ඒ කියන්නේ මිලියන 5500කට ගෙනල්ලා තියෙනවා මේ ඔක්කොම ලැබලා තියෙන්නේ පුද්ගලයෙකුට නෙවෙයි අපිට